අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොළ පාටට රසට බෝංචි උයා ගන්න විදිය. ගොඩක්ම ලේසියෙන් ඔයාලට මේ විදියට හදා ගන්න පුළුවන්. හදා ගන්න අරගත දේවල් ටික සුපුරුදු පරිදි description box එකේ දාලා තියෙන්නේ. ඔයා එතනින් බලන්න. එහෙනම් ඉතින් අපි බලමු හදා ගන්නේ කොහොමද කියලා. මම අරගත්ත බෝංචි ග්‍රෑම් 250. ඉස්සෙල්ලාම බෝංචි ටික හොඳට සෝද ගන්න. ඊට පස්සේ පුළුවන් දෙපැත්තෙන් කඩලා නූල් ටික අයින් කර ගන්න. මොරපු කරල් වල නම් නූල් ටිකක් වැඩිපුර තියෙනවා. ලපටි කරල් වල නම් නූල් ඇත්තම නැති තරම්. නූල් ටික අයින් කරගත්තට පස්සේ පුළුවන් කපා ගන්න. මං චුට්ටක් ඇල කරලා කපා ගන්නවා. කපා ගන්න කැමති නැත්නම් පුළුවන් ඔයාට කඩලා අර ගන්න. පණු එහෙමත් ඉන්නේ හින්දා චුට්ටක් බලලා පරිස්සමට කපා ගන්න. දැන් මම එකතු කර ගන්නවා පොඩි ලුණු ගෙඩියකින් 4න් 1 කොටසක් ලොකු සුදු ලුණු බික් එකක් තක්කාලි ගෙඩියකින් 4න් 1 කොටසක් අමු මිරිස් කරල් 4ක් 5ක් විතර එකතු කර ගන්නවා මිරිස් කුඩු එකතු කරගන්නේ නැති හින්දා කරපිංචා ඉත්තක විතර කොළ කුරුඳු කෑල්ලක් කහකුඩු තේ හැඳි 4න් 1ක් ගම් මිරිස් කුඩු තේ හැඳි 4න් 1ක් උලුහාල් කුඩු තේ හැඳි 8න් 1කුත් එකතු කර ගන්න එහෙම නැත්තම් පුළුවන් ඔයාට උලුහාල්ලට පහක් හයක් වගේ දාගන්න. දැන් මම එකතු කරගන්නවා දියකිරි. දියකිරි ගොඩක් එකතු කරගන්නේ නැහැ. මෙන්න මේ ගානට වගේ එකතු කරගන්න ඕනි. බෝංචි ටික වැහෙන ගානට දාගන්න එපා. ගොඩක් වෙලා උයාගන්නේ නැති හින්දා. ඊට පස්සේ පුළුවන් වහලා උයාගන්න. විනාඩි 3-4ක් වගේ ගියාට පස්සේ අරලා කලවම් කරගන්න. ඊට පස්සේ වහන්න යන්න එපා. බෝංචි වල අමු ගතිය ගියාට පස්සේ පුළුවන් ඔයාට උකු කිරි ටික එකතු කරගන්න. උකු කිරිත් ගොඩක් එකතු කරගන්න එපා. පිරිසි කෝප්පයකින් භාගයක් වගේ එකතු කරගත්තා නම් හොඳටම ඇති. දැන් පුළුවන් ඔයාට විනාඩි 7-8ක් උයා ගන්න. ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන වහන්නේ නැතුව උයා ගන්න. ලුණු කුඩු තේ හැඳි භාගයකට පොඩ්ඩක් වැඩියෙන් එකතු කර ගන්නවා. ගොඩක් වෙලා ලිපේ තියාගෙන ඉන්න එපා. එහෙම වුණත් කොළපාට ගතිය නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාට බෝංචි කොළපාටට උයා ගන්න. ගොඩක් වෙලා යන්නේ නැහැ. හරිම ඉක්මනින් ලෑසියෙන්ම හදා ගන්නත් පුළුවන්. කොළපාටට බෝංචි උයා ගන්නකොට ඔයා මේ විදිහට උයා ගන්න. ගොඩක්ම රසට ලෑසියෙන් හදා ගන්න පුළුවන්. आयत हम मे विधि लेसी रेसीपी एक गिहिल ओयाल सुबह दवसा।